පත්තර පිටු අතරට යොමු වන්නට පෙර ආතුව විශේෂයෙන්ම ඔබට දැනුම් දෙන්නට කරුණක් තිබෙනවා. මේ කිසිසේත් ඔබවත් මමවත් අපේක්ෂා කළ කාරණාවක් නොවේ. මේ වෙලාවේ ලෝකයේ බොහෝ දේ සිදු වෙමින් ඇති. නමුත් ඒ අතර මේ පුවත කනවැකුණු වහාමය අප කම්පා කරන පුවතක් බවට පත් වුණා. ඒ තමයි විශේෂයෙන්ම මෙරට මාධ්‍ය කලාව ගත්තත් ඒ වගේම අනෙකුත් සිනමාව රූපවාහිනී විවිධ කලාවන් අනෙකුත් සියලු ඉසව් ගත්තත් ඒ සියලු ඉසව්හි හෙළ කලාවේ බොහෝ ඉසව් පෝෂණය කරපු කලාකෘති නිර්මාණ ගණනාවක් බිහි කළ ශිල්පියෙක් ඒ වගේම මතු කලාවට අගනා නිර්මාණ සහ අනාගත පරපුරක් දායාද කළ අතිවිශිෂ්ට රංගධරයෙකුගේ නිර්මාණ ශිල්පියෙකුගේ සමු ගැනීම පිළිබඳ පුවත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි මහතා අපෙන් අද අලුයම සමුගෙන තිබෙනවා. එතුමන් පිළිබඳව විශේෂයෙන්ම බොහෝ දෑ අපට කියන්නට පුළුවන් වුණත් මේ මොහොතේ අප කිව යුතුම දෑ ඔබට කියන්නට ඕනේ කියලා හිතුවා. කාලයක් මුළුල්ලේම ජීවිතයත් එක්ක සටනක නියැලෙන්නට සිදුවුණු එතුමා මෙලෙසා දාලුවම සදහටම දෙනෙත් පියාගන්නකුට 65 වන වියෙහි පසුුණේ. මේ ගෙවුණු ජීවිත කාලය පුරාවටම අමතක නොවෙන බොහෝ දෑ අපට තිළින කරන්නට ඔහුට හැකි වුණා. ඒ නිසාමයි මේ සංවේගය සහ කම්පනය ශ්‍රී ලාංකිකයන් විදිහට අප කාටත් දැනෙන්නේ. ඒකම ඔහු ගැන කතා කරනකොට ඔහු දන්නේ මොනවද, ජැක්සන් ඇන්තනි දන්නේ මොනවද කියලා අහනවට වඩා පහසු වෙන්නේ නොදන්නේ මොනවද කියලා ඇහුවොත් උත්තරේ ලබා ගන්න. ජැක්සන් ඇන්තනිට පුළුවන් මොනවද කියලා අහනවට වඩා ජැක්සන් ඇන්තනිට බැරි වුණේ මොනවද කියලා ඇහුවොත් තමයි උත්තරේ ලබා ගන්නට පහසු වෙන්නේ. ඒකම ස්වර්ණවාහිනිය සහ ජැක්සන් ඇන්තනි කියලා කියන්නේ ඒ තරම්ම බැඳීමක් ඔබ හොදාකාරවම දන්නවා. ස්වර්ණවාහිනිය තුලින් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට අමතක නොවෙන බොහෝ දෑ සහ ප්‍රමිතිගත බොහෝ දෑ තිළින කරන්නට හැකි වූ බව ඉතිහාසය දන්නා ඔබ දන්නවා. ඒ අතරි මහා සිංහලයේ වංශ කතාව දිගහරිමින් ඉතිහාසය අමතක කළ හිතා මතාම පිටු ගැලවුණු යුගයක යළි දිගහරින්නට ඔහු සමත්කම් දැක්වා. විශේෂයෙන්ම සඳහන් කරන්නුනේ පාසල් පෙළ පුතින් පවා ඉතිහාසය විෂය ඈත් කරන්නට කටයුතු කරන යුගයක තමයි ටෙලිවිෂන් මාධ්‍ය ඔස්සේ ඔහු ඉතිහාසය නැවත සමීප කරන්නේ. ඒ එක්කම එතනින් නොනවතින ඔහු මහා සිංහලයේ වංශ කතාව වගේම ගඟදිගේ කළු ගඟදිගේ මෙවැනි චාරිකා තුළින් අපේ ප්‍රේක්ෂකත්වයට නැවුම් අධ්‍යක්ීම එකතු කරන්නට සමත්කම් දක්වන සහස්රකී අපූර්ව නිර්මාණකරුවා බවට ඔහු පත් වෙන්නේ අන්න ඒ ආකාරයෙන්. රෝම පුරාණයේ සලංහන්ති ඒකම අපේ දරු පරපුර වෙනුවෙන් ඒ සුන්දර ගීතත් එක්ක අපූර්ව වැඩසටහනක් තිළින කළ හපන් පැදුරේ නිර්මාතෘවරයා විදිහට යෙහෙලි වගේ වැඩසටහන් ස්වර්ණෝදය ඒකම සතර අලංකාරය වැනි වැඩසටහන් මතකේ රැඳෙන වැඩසටහන් බවට පත් වුණ අපේ ප්‍රේක්ෂකයන් තුන. එපමණක් නෙවෙයි අවුරුදු කාලයාවත් නත්තල උදා වුණත් පෙරහැර සමය උදා වුණත් ඒ හැම තැනකම ජැක්සන් ඇන්තනි රැඳුනේ නිකම්ම නෙමෙයි. ඔහු ඒ සියලු දෑ පිළිබඳව හසල දැනුමක් අත්දැකීම් හැදෑරීමක් එක්ක බොහෝ දෑ ඔහු එකතු කරගත්තා. ඒ දෑ බෙදා හදාගත්තා ස්වර්ණවාහිනියත් එක්ක. අන්නේ නිසා අපට කිසිලෙසකවත් අමතක කරන්නට පුළුවන් චරිතයක් නොවේ ජැක්සන් ඇන්තනි කියලා කියන්නේ. අපි මොන දේ කතා කළත් අද ඔහු අපෙන් සමුගෙන අවසන්. නමුත් ඔහු පැතූ ලෝකය ඔහු බලාපොරොත්තු කලාව ඉදිරියට ගෙන යන්නට බොහෝ දෙනෙකුට ඒ වගකීම සහ ඒ දැනුම පවරමින් තමයි ඔහු අපෙන් සමුගෙන යන්නේ. මෙතැන් පටන් ජැක්සන් ඇන්තනි වැනි අසහාය රංගධරයේ කලාශිල්පියෙකු පැතූ කලාව බිහි කරන්නට හැකිනම් මෙය තමයි ඔහුට අපට දක්වන්නට පුළුවන් උතුම්ම ප්‍රණාමය කියලා අප හිතනවා.